මල තෙල් දාලා නිකෑවේ. අද විරියක් වෙනස් විදිහේ යුරෝපියන් විදිහට තමයි මේ කන්නේ. හැමෝම කැමති වෙන රසවත් රෙසිපි එකක්. අයිබර් මම ෂෙෆ් ජාවදර. ඔන්න මම අදත් ආව රසවත් රෙසිපි එකක් අරගෙන කලම ෆුඩ් ගයිඩ් තුලින්. ඉතින් මම හිතනවා මේ අපි කියාදෙන රෙසිපි ගොඩක් දෙනෙක් හදනවා වගේ. මොකද එන වීඩියෝස් වලින් පේනවා මේ අපේ රෙසිපි හරි ලේසියෙන් හදාගන්න පුළුවන් කියන එක. මම අද අතන්ට කියාදෙන්නේ පොටේටෝ. අපි හැමදාම අර තෙල් දාලා නේ කෑවේ. ඉතින් අද විරියක් වෙනස් විදිහේ යුරෝපියන් විදිහට තමයි මේක හදන්නේ. හරි ලේසි බය වෙන දෙයක් නෑ. බොහොම සීමිත අමතරවි ටිකක් තමයි මේකට අවශ්‍ය වෙන්නේ. ඉතින් මම ඉස්සලම කියන්නම් මට මොනවද අවශ්‍ය වෙන්නේ කියන එක මේ රෙසිපි එක සැකසීම සඳහා. අල ගෙඩි 4ක් විතර ගන්න පුළුවන්. නැත්නම් අල ගෙඩි දෙකකුත් ඇති. එක්කෙනෙකුට සෑහෙන තමයි මම හදන්නේ. පොඩි ටොමැටෝ තියෙනවා. ඒ වගේම හර්බ් ජාති, තයිම් මේ අපිට මේ දේවල් හොයාගන්න බැරි නම් සුපර් මාකට් එකේ තිබුණොත් පාවිච්චි කරන්න නැත්නම් කරපෙන්චටයක් එකතු කරගන්න පුළුවන්. සුදු ලුණු, චීස් ටිකක්. තමන් කැමති වරම චීස් එක චීස් නැහැ කියලා ප්‍රශ්නයක්වත් නැහැ. ඒ වගේම අමරගත චිකන්. නැත්නම් මේකට අපිට සී පුට් එකක් එකතු කරගන්න පුළුවන්. තමන් කැමති වරම මීට් එකක් එහෙම නැත්නම් මේක මීට් නැතුව හදන්නත් පුළුවන්. බටර් ටිකක් ඒ වගේම කහ 3-5 කුඩු ලුණු. ඊට අමතරව මම මේකට එකතු කරන පොඩි සලාදයකට සලාද කොළ ටිකක් තමන්ට කැමති නම් එකතු කරගන්න පුළුවන්. හරි ලේසි පහසුවෙන් හදන්න පුළුවන්. දැන් මේකට ස්පයිසි ටිකක් වැඩි කරන්න ඕන නම් ගම්මිරිස් ටිකක් වැඩිපුර එකතු කරන්න. ඒ නිසා ගම්මිරිසු තියනවා. හොඳයි ඉතල මම කියන්නම් මේක නම හැසල් බේක් පොටේටෝ. නැත්තම් මේකට හැසල් බෑක් බේක් පොටේටෝ කියලාත් කියනවා. හරිම රසයි ටිකක් වෙනස් සහ ලස්සනයි. මේක සාමාන්‍ය මේන් මීල් එකක් විතර ගන්න පුළුවන් අපිට චිකන් හරි සීෆුඩ් වගේ දෙයක් එකතු කරගත්තොත් එහෙම නැත්නම් සයිඩ් ඩිෂ් එකක් විතර අල විතරක් එකතු කරගන්න නම් මේක හදා ගන්න පුළුවන්. මේක සාමාන්‍ය ගොඩක් වෙලාවට හෝටල් වල විතරයි හදන්න. නමුත් ගෙවල් වල හදන්න පුළුවන් කියන එක තමයි මම ඔයගොල්ලන්ට කියා දෙන්න යන්නේ. හොඳයි මේ කපා ගන්න විදිහේ විශේෂත්වයක් තියෙනවා. ඒක තමයි වැදගත්. මේ වගේ අපිට හැඳ පාවිච්චි කරා මත හැඳ මිට වුණත් කමක් නැහැ. මේ විදිහට තියලා ඒක හේතුව ඇවිල්ලා අලගෙඩි සම්පූර්ණයෙන් අපි මෙහෙම පිහින් කපද්දි වෙන් නොවෙන්න තමයි මෙහෙම තියාගන්නේ. මොකද නැත්නම් අපි මට නම් පී හුරුයි. හුරු නැති කෙනෙක් ඉන්නවනම් සමහරට අලගෙඩි කපද්දි වෙන් වෙලා යන්න පුළුවන්. මේක කපද්දි වෙන් වෙන්න බෑ. ඒක නිසා තමයි මම මේ විදිහට හැඳ මිටක් නැත්නම් හැඳක් පාවිච්චි කරන්නේ. හරි පරිස්සමින් ඇඟිල්ල කැපෙන්නේ නැතුව වෙනවා. හැම වෙලාවෙම පිහියෙන් අපි පාවිච්චි කරද්දී අල වෙන්න පුළුවන් ලුණු කපද්දි මතක තියාගන්න අපි අල්ලන විදිහක් තියෙනවා. ඇඟිලි මේ විදිහට අල්ලන්නේ ඊට පස්සේ අපි පිහිය මෙහෙම පල්ලහට ගෙනන්න ඇඟිල්ල කැපෙන්නේ නැහැ. අහක බලාගෙන උනත් අපිට කපන්න පුළුවන්. මේ විදිහට ළඟ ළඟ කපා ගන්න. මේ විදිහට අලගෙඩිය කපා ගන්න අපිට පහසුවෙන්. මේක පොඩි වෙලාවක් කුක් වෙද්දී අපිට පහසුවෙන් මේක හසුරවන්න පුළුවන් කැඩෙන්නේ නැති වෙන්න. අපි අනිත් අලගෙඩියත් කපා ගමු. ඊට පස්සේ අලගෙඩිය මෙහෙම කපාගෙන අපිට අවන් එකක් තියෙනවා මේක කුක් කරන්න පුළුවන්. අවන් එකක් නැතුවත් කුක් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් දරලිපකත් මේක පහසුවෙන්ම කුක් කරගන්න පුළුවන්. මම කියා දෙන්න කොහොමද කියලා. අපි මේක ඉස්සෙල්ලා සීසනින් එක හදාගමු. මේකට මම සුදු ලුණු එකතු කරනවා බික් දෙකක් නැත්තම් තුනක් අපිට අවශ්‍ය ප්‍රමාණය ගන්න පුළුවන්. සුදු ලුණු ටික තලලා චොප් කරගමු. සුදු ලුණු ටික පොඩියට චොප් කරගන්න ඕන. චොප් කරගා සුදුරුනේ හාෆ් මම එකතු කරගන්න මේ විදිහට බෝල් එකකට. ඒ වගේම මං කිව්වා හර්බ් ජාති අපිට පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් රම්පි කරපිංච අපිට එකතු කරගන්න පුළුවන් නිවසේ. ගොඩක් වෙලාවට දැන් සුපර් මාකට් වල තයිම් ඔරිගානෝ ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා නම් ටිකක් රසවත් කරගන්න එකතු කරගන්න මේ විදිහට පොඩියට කපලා. මේ ගම්මිරි ස්ටැක් එකතු කරනවා. ඒ වගේම ලුණු රස අණුව ඒ වගේම කහ ටිකක් තුන පා ටිකක් මේකට අපිට අවශ්‍ය නම් ග්‍රීන් චිලි ටිකක් නැත්නම් මිරිස් කුඩු වගේ දෙයක් උනත් එකතු කරගන්න පුළුවන්.
මේකට බටර් එහෙම නැත්නම් අපිට ඔයිල් එකතු කරලා මේක සීසන් එකක් විදිහට හදා ගන්න පුළුවන්. මොකද මේක හොඳට පොඩි ලික්විඩ් ගතියක් තියදී අපි අල එකත් එක්ක මේක හොඳට සීසන් කරලා පස්සේ අපි කපාගත්ත තීරු ඇතුළට මේක බෑන හොඳට අලගෙඩිය සීසන් වෙනවා. මෙහෙම කපා ගන්න හේතුව හොඳට අලගෙඩිය සීසන් වෙන්න. මොකද නැත්නම් එහෙම සාමාන්‍යයෙන් අපි අලගෙඩිය තෙල් දාද්දී හරිය නැත්නම් බේක් කරද්දී අලගෙඩිය ඇතුළට උරා ගන්නේ නැහැ ඒ රසයන්. ඉතින් ඒ නිසා රසයන් උරා ගන්න තමයි මේ විදිහට අපි කපාගෙන තියාගත්තේ. ඔයිල් ටිකක් බටර් ටිකක් නැත්තම් තමන්ට කැමති ෆ්ලේවර් එකක් මේකට දුන්න ගොඩක් වෙලාවට තල තෙල් වුණත් මේකට එකතු කරගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. රුචිකත්වයේ 90. ඊට පස්සේ මේ කොන්දර සීසන් කරගෙන මම අපේ අලේකට මේ විදියට එකතු කරනවා. අල ටිකක් අපිට මේ විදියට පැත්තට ඇමරුවාට පස්සේ අපි එකතු කරන ලික්විඩ් එක අල ඇතුළට අල ගෙඩිය ඇතුළට මේ විදියට එකතු කරගන්න පුළුවන් පහසුවෙන්. මේක විනාඩි 4 විතර කාලයක් අවන් එකක දාලා ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ අලගෙඩිය අපිට ඕන විදිහට මේක හසුරවන්න. මොකද පොඩි වෙලාවක් තැම්බෙද්දී මේක ඇතුළේ අපිට අපි කපාගත්ත පිහිපාර තුල ඈඩ් කරලා අපිට ඕන ෆිලින් එකක් එකතු කරන්න පුළුවන්. නැත්නම් අපි සීසන් කරගන්න පුළුවන්. අපි මේක විනාඩි 4 විතර කාලයක් අවන් එකේ දාලා ගමු. Right. අපිට අවන් එකක් නැත්තම් මං කිව්වා කියා දෙනවා කියලා කොහොමද හදන්නේ කියන එක. අපිට පුළුවන් ඇලුමිනියම් ෆොයිල් එකක් අරගෙන හොඳට අලගෙඩිය සීසන් කරලා පස්සේ හොඳට ඔතලා මේක අඟුරු වෙල දාලා බේක් පුච්චලා ගන්න පුළුවන්. මොකද අලගෙඩිය පිච්චෙන්නේ නැහැ. හොඳට ඇතුළ තැම්බෙනවා. එහෙම කරන්න පුළුවන්. එහෙම නැත්තම් මේ වගේ නන්ස්ටික් භාජනයක යට ලුණු ටිකක් තියලා නන්ස්ටික් නොවන ප්‍රශ්නයක් නැහැ. ලුණු දාලා උඩ අල ටික අහුරන්න පුළුවන් ලස්සනට. අල ටික අහුරලා ඊට පස්සේ උඩින් භාජනයක වහලා අඩු ගින්දරේ මේක විනාඩි 20ක විතර කාලයක් රස්නේ කුක් කරගන්න අලගෙඩි හොඳට ලස්සනට තැම්බිලා සාමාන්‍ය කලර්ෆුල් වෙලා එනවා. විනාඩි 20ක් 25ක් සමහරට තමන් තියෙන ගින්දර අනුව තමයි. නැත්තම් අපිට අඟුරු වෙල දාලා මං කිව්වා වගේ හදා ගන්න පුළුවන්. අවන් එකක් තියෙන කෙනෙකුට අවන් එකේ දාලා ගන්න පුළුවන්. හොඳයි අපි දැන් මේකට මම කිව්වා මේ ভেජිටේරියන් කෙනෙක් නම් ඒ විදිහටම අල සයිඩ් ඩිෂ් එකක් විතර ගන්න පුළුවන්. මේක මේන් මීල් එකක් වගේ ගන්නවා නම් අපි කොහොමද හදන්නේ? අපිට මේකට චිකන් ටිකක් සීපොටේ එකතු කරන්න පුළුවන්. මං අද පොඩියට කපාගත්ත චිකන් ටික කනලා තියෙනවා. අපි මේ ෆිලින් එක කොහොමද හදන්නේ කියන එක බලමු. භාජන ලිපේ තියලා මම මේකට එකතු කරන බටර්. ටීස්පූන් එකමාරක ප්‍රමාණයක් බටර් එකතු කරගත්තා. මං චොප් කරගත්ත ගාලික් එකෙන් අඩක් තියාගත්ත එක එකතු කරන භාජනයට. මං කියවනේ මේකට ඕන නම් අපිට ස්පයිස් කරන්න ග්‍රීන් චිලි ටිකක් එහෙම නැත්නම් රෙඩ් චිලි, චිලි පවුඩර් වගේ දෙයක් එකතු කරන්නත් පුළුවන්. අපි ග්‍රීන් චිලි වගේ දෙයක් එකතු කරන මේ සුදු ලුණු කුක් කරන වෙලාවටම තමයි එකතු කරන්නේ. මේකට ඕන නම් ලුණු දාන්නත් පුළුවන්. මොකද මම ලුණු එකතු කරන්නේ නැත්තේ මොකද ඒ සුදු ලුණු වල රසය හොඳට අලේ එකත් එක්ක එකතු වෙන්න ඕන. මොකද ලුණු එකතු කරලා ලුණු රසයක් තියෙනවා. ඒක නිසා සුදු ලුණු රසය ඉස්සරහට ගන්න ඕන නිසා තමයි සුදු ලුණු විතරක් එකතු කරන්නේ. පොඩි කපාගත්ත චිකන් ටික මම එකතු කරනවා. මේකට මම එකතු කරනවා කහ ස්වල්පයක්. තුන පහ අවශ්‍ය නම් මිරිස් කුඩුත් එකතු කරන්න පුළුවන්. අවශ්‍ය ප්‍රමාණයට මං ලුණුත් එකතු කරගත්ත ගම්මිරිස් එකතු කරගෙන ඊට පස්සේ මේක දැන් අපේ අලගෙඩිය බේක් වුණාට පස්සේ ඒ අපි කපාගත් තීරු අතර මේ චිකන් ටික එකතු කරලා ලස්සනට ආයේ මේක විනාඩි 8ක කාලයක් බේක් කරලා ගමු. හොඳයි ඊට පස්සේ මම මේකට පොඩියට කපාගත් තක්කාලි ටික වැඩි කුක් කරන්න අවශ්‍ය නැහැ. මොකද මේක අපි බේක් කරනකොට විනාඩි 8ක කාලයක් ඒක නිසා චිකන් ටිකත් අපි බාගෙට තමයි කුක් කරගත්තේ. තක්කාලි ටිකත් මම මේ විදිහට දාලා ලිපේ තියෙන රසනෙට මෙහෙම කවලම් කරලා ගන්නවා.
මේ දෙන්නේ මම oven එකේ බාගත්ත potato දෙක. දැන් මේක අපිට fill කරන්න පුළුවන්. අර මං කිව්වාගේ පහසුවෙන් අපිට එහෙට මෙහෙට හසුරවන්න පුළුවන් පොඩි වෙලාවක් මේක bake වුණාට පස්සේ. ඊට පස්සේ අපි teaspoon එකක් අරගෙන මේකට මං කිව්වා cheese ටිකක් එකතු කරනවා කියලා. Cheese නැති වුණා ප්‍රශ්නයක් නැහැ. Cheese ටික අපි මේ filling එකට මේ විදිහට දාලා රත් කරන්න යන්න එපා cheese දාලා. මොකද ආවන්න කියලා දාන නිසා අපි මේක fill කරගමු අලගෙඩිය ඇතුළට. ඊට පස්සේ මේක අපිට ඔන්න තව විනාඩි 8ක් කාලා බේක් කරලා ගමු. හොඳයි විනාඩි 8ක කාලයක් මම oven එකේ තියලා ගත්ත හැසල් බේක් පොටේටෝ එක තමයි මේ තියෙන්නේ. ඔබට vegetarian කෙනෙක් නම් chicken නැතුව අල ටික විතරක් හොඳට ස්ලයිස් කරලා ඊට පස්සේ මේකට සීසනින් එක දාලා බේක් කරලා ගන්න පුළුවන්. නැත්නම් oven එකක් නැත්නම් මම කිව්වා අඟුරු වල මේක පුච්චන්න පුළුවන් ඇල්මිනියම් ෆොයිල් එකක ඔතලා. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අපිට ලිපක ලුණු ටිකක් දාලා භාජනයක ඊට පස්සේ විනාඩි 20ක් විතර කාලයක් අල ටික උඩ ලුණු උඩ අහුරලා හොඳට වහලා කුක් කරලා ගන්න පුළුවන් සාමාන්‍ය ගින්දරේ. ඉතින් මේ ක්‍රම තුනටම කරගන්න පුළුවන්. oven එකක් නැති කෙනෙකුටත් පුළුවන්, සාමාන්‍ය කෙනෙකුටත් පුළුවන්. ඉතින් ඕනම කෙනෙකුට හරින සිම්පල් රෙසිපි එකක්. මම එකතු කරගත්ත අමුද්‍රව්‍ය හරිම සීමිත ප්‍රමාණයක්. මම කෝ ඔබට වෙනස් කරගන්න ඕන විදි. ඉතින් ඒක නිසා මම හිතනවා හැමෝම මේක අනිවාර්යෙන් හදයි. මොකද මේ වගේ තරුපන්ති හොටල් විතරක් නෙවෙයි මේ වගේ දේවල් දෙන අපේ නිවසේ තදන්න පුළුවන්. ඉතින් ඒ උත්සාහය තමයි අපි මේ වැඩසටහන තුලින් ඔබට මේ වගේ රෙසිපි අරගෙන එන්න කල්පනා කරන්නේ. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් හදලා බලන්න කොහොමද කියලා කියන්න. දැන් කොහොමද මේක පිළිගන්නන්නේ කියන එකවල. පොඩි තක්කාලි ටිකක් තියෙනවා. මොකද පොඩි තක්කාලි කියන්නේ සාමාන්‍ය මේ බේබී ටොමැටෝ කියන්නේ හරිම ගුණවත් රසවත්. ඉතින් මොකද මේ වගේ දෙයක් අපිට එකතු කරගන්න පුළුවන් නම් අපේ කෑම මේසෙට මේ වගේ ප්‍රධාන ආහාරයක් විදිහට මේ වගේ සලාඩ් එකක් එක්ක මම හිතනවා ගොඩාක් රස වගේම ගුණවත් ඕනම කෙනෙකුට නිරෝගීව ජීවත් වෙනවා නම් මේ වගේ දේවල් අනිවාර්යෙන් හරි වැදගත්. මේ වගේ හර්බ් එකක් තියලා මේක තව දුරටත් මෙහෙම සරසලා ලස්සනට මේසෙට යවන්න පුළුවන්. හොඳයි ඉතින් අපි අදත් රසවත් රෙසිපි එකක් හදුවා හැසල් බේක් බේක් පොටේටෝ එකක්. මේ පොටේටෝ එක මම හිතන හැමදාම අර තෙල් දාලා කන අයට වෙනස් අත්දැකීමක් වෙයි. අනිවාර්යෙන් හදලා බලන්න කොහොමද කියලා. මම හිතන මේන් මීල් එකක් විදිහට නැත්නම් සයිඩ් ඩිෂ් එකක් විදිහට හදාගන්න දී කිව්වා. වෙජිටේරියන් කෙනෙක් නම් කොහොමද හදන්නේ කියන එකත් කිව්වා. හරි පාසුවේ පොඩි පොඩි දේවල් ටික එකතු කරගත්තා. ලේසියෙන් පොඩිම වෙලාවක් ඇතුළත හදාගන්න පුළුවන්. oven එකක් තිබුණා කියලාත් ප්‍රශ්නයක් නෑ. oven එකක් නැතුවත් හදාගන්න පුළුවන්. ඉතින් ඒ ක්‍රම කීපෙම මම කියා දුන්නා. මම හිතන ගොඩක් හැමෝම කැමති වෙන රසවත් රෙසිපි එකක්. ඉතින් ගොඩක් දෙනෙක් අනිවාර්යෙන් මේක හදයි කියන එක බලාපොරොත්තු වෙනවා. අනිවාර්යෙන් හදන්න. හදලා කොහොමද රසය කියන එක කියන්න. නැවත හමු වෙනකම් හැමදෙනාටම සුබ දවසක්.